අයිබෝන් කියල පිළිගන්නවා හැමෝම KV ටෙක්නොලොජි YouTube channel එකට. ඉතින් ඔන්න අද ආරං ඇවිල්ලා තියෙනවා හැමෝම ඉල්ලපු හොට් ගන් වීඩියෝ එක. අද ඔන්න ගෙනලා තියෙනවා Quick 2008 හොට් ගන් එක. ඉතින් මේක ගැන කතා කරන්න කලින් මතක් කරන්න ඕනේ අපේ WhatsApp group එක තියෙනවා. WhatsApp group එක මම යට description එකේ link එක දාලා තියෙනවා. මතක ඇතුව අපේ WhatsApp සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් Facebook page එක තියෙනවා. Facebook page එක follow කරලා like කරලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒකේ link එක මම description එකේ දාලා තියෙනවා. දැම්ම ගිහිල්ලා ඒකත් follow කරලා තියාගන්න. ඉතින් අපේ අනික් YouTube channel එක තියෙනවා KV Mobile Repair School YouTube channel එක. ඒක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒකේ link එක මම description එකේ දාලා තියෙනවා. Subscribe කරලා තියාගන්න. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා හැමෝම අහපු hot gun ප්‍රශ්නෙට උත්තරයක්. හරි වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මේක ගත්තා ඉන්නව නම් දැනට පාවිච්චි කරන අය ඉන්නව නම් කොහෙන්ද ගත්තේ සහ මිල ගණන් comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඕන videos comment section එකේ අනිවාර්යයෙන්ම comment කරන්න. ඒවා ඉස්සරහට මම අරන් එනවා. හෙන්නින් තේ වැඩි කතා නැතුව යමු අද ගෙනල්ලා තියෙන video එකට. ඉතින් ඔයාලා IC level වලට එනකන්, ඒ කියන්නේ IC re-bowling chip level වලට එනකම්ම ඔයාලට වැඩ කටයුතු කරගන්න වඩාත් හොඳම hot gun එකක් විදිහට මම recommend කරන්න Quick 2008 කියන මේ SMD rework station hot gun එක. ඉතින් මේක ඇත්තටම වෙළඳ පොලේ මේකේ original මාදලිය වගේ මේ වගේම මේකේ high copy අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි අද කතා කරමු මේකේ තියෙන මේකේ වැඩ කරන්නේ කොහොමද? එතකොට මේකෙන් අපි කොහොමද ඔරිජිනල් එක හොයාගන්නේ? එතකොට මේකේ තියෙන ಗುಣ මොනවද? අනිත් ඒවත් එක්ක බලද්දි මොනවද වැදගත්කම්? ඒවා අද ඔක්කොම අපි මේ රිවිව් වීඩියෝ එකෙන් බලමු. ඉතින් මේකේ අන්බොක්සින් වීඩියෝ එකක් නෙමෙයි. ඇත්තටම මම මේක යූස් කරන හොට් ගන් එක ඔයාලා දකින්නවා. මම EMMC ඒ වගේම IC level එතකොට හැම වැඩක්ම කරගන්නේ මේ හොට් ගන් එකෙන්. ඉතින් ඇත්තටම මේ හොට් ගන් එක ගැන කතා කරනකොට මේ හොට් ගන් එක තමා සාමාන්‍යයෙන් chip level කරන ටෙක්නීෂියන්ලා බහුතරයක් වගේ පාවිච්චි කරන්නේ. ඉතින් Quick brand එකෙන් එන මේ 2008 කියන hot gun එක අපිට chip level මට්ටමට ඉතාම හොඳින් recommend කරන්න පුළුවන් hot gun එකක් තමයි මේ Quick 2008 කියන hot gun එක. ඉතින් ඔයාලගේ skill එක හරියට පුරුදු වෙනවා නම් ඔයාලා hand skill හදා ගන්නවා නම් වෙන වෙන hot gun ඔයාලා භාවිතා කරන්න යන්න එපා. මේ Quick 2008 කියන hot gun එකටම අරගෙන ඒකේ heat එයා වලට ඔයාලා පුරුදු වෙන්න, හීට් ටෙම්පරචර් වලට ඔයාලා පුරුදු වෙන්න. ඉතින් ඇත්තටම මේ හොට් ගන් එක මොනවද ඔරිජිනල් එකේ සහ කොපි හොට් ගන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක අපි කතා කරමු. ඇත්තටම ඔරිජිනල් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන Quick brand එකෙන් එන මේ QR scan code එක. ඇත්තටම මේ QR scan code එක high copy වලත් අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්, මීටත් වඩා හොඳට. ඒ කියන්නේ copy හොට් ගන් එකක් හදලා ඒකට මේ ආල දැන් QR මේ ඔරිජිනල් එකේ QR ස්කෑන් කෝඩ් එක අලවනවා. ඇත්තටම මේක ස්කෑන් කරාට පස්සේ මෙයාලගේ ඔෆිෂියල් සයිට් එකට තමයි වැටෙන්නේ. එතකොට මේක ස්කෑන් කරපු ගාන, ඒ කියන්නේ ස්කෑන් කරපු වාර ගාන ඒ සයිට් එකේ වැටෙනවා මේ හොට් ගන් මොඩල් එකට. එතකොට අපි කොහොමද මේක ඔරිජිනල් එක හොයාගන්නේ? ඇත්තටම ඔරිජිනල් එකේ අපි බලනකොට සාමාන්‍යයෙන් ඒකේ සර්කිට් බෝඩ් එක පිටිපස්සේ සර්කිට් බෝඩ් එක තියෙනවා. මේක ඇතුලේ තමයි සර්කිට් බෝඩ් එක එන්නේ. සාමාන්‍යයෙන් සර්කිට් බෝඩ් එක කොළ පැහැයට හුරුයි. මම ඔයාලට සර්කිට් බෝඩ් එකේ ෆොටෝ එකක් දානම් ඔරිජිනල් එකේ. ඇත්තටම ගන්නකොට චුට්ටක් සර්කිට් බෝඩ් එක බලලා ගන්න බලන්න පුළුවන්. මේක ගලව ගලව ඉන්න ඕනේ නැහැ. ඔයාලට ඒකට පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලට පේනවා මේකේ බෑක් සයිඩ් එක. මේ කියන්නේ පිටිපස්සේ මෙතන තියෙනවා කවුළු ඉන්න එකක්. හරිද? මේ කවුරින් එකෙන් පොඩ්ඩක් ටෝච් එක ගහලා ෆෝන් එකේ බලන්න සර්කිට් එක මම මේ රූපයේ දාලා තියෙන සර්කිට් එකමද මේකේ තියෙන්නේ කියලා. හරිද? එක විදිහක් අපිට එහෙමත් හොයාගන්න පුළුවන්.
ඊළඟක තමා මේක හොයාගන්න ඉතින් මේකේ හීට් ටෙම්පරේචර් එක අපි දන්නවා සාමාන්‍යයෙන් 350ට වගේ තිබ්බට පස්සේ 350ට වගේ තියලා ටිෂු පේපර් එකක් මේකේ මෙතනින් කොහොම තියලා බලනකොට ටිෂු පේපර් එක සාමාන්‍යයෙන් ගිනි ගන්නේ නැහැ පිච්චෙන්නේ නැහැ හැඩය කහපාටට හැරෙන්න ගන්නවා ටික ටික රත් වෙද්දී මේ හීට් ටෙම්පරේචර් එකෙන් අපිට මේක යූස් කරලම දැන් ඒකේ ඔරිජිනල් එක නැති එක මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් බැරි එක්කෙනෙක්ට නම් මේ QR ස්කෑන් කෝඩ් එකට රැවටෙන්න එපා. ඔයාලා හොට් ගන් එකක් ගන්නවා නම් ගිහිල්ලා ඕඩර්ස් දාගන්න එපා. විශ්වාසවන්ත ෂොප් එකකින් ඇරෙන්න ඕඩර්ස් දාගන්න එපා. ඔයාලා ගිහිල්ලා බලලා කරලම හොට් ගන් එක ගන්න. මොකද මේකේ හයි ක්වොලිටි කොපි එනවා. ඒ නිසා ඔරිජිනල් එකක්ම තෝරගන්න වග බලා ගන්න. ඉතින් ඇත්තරම මේකේ හැන්ඩල් එක ගත්තට පස්සේ හැන්ඩල් එක යම් තරමක් බරයි. මෙතන පේනවා ඔයාලට මෙතන මේ විදිහට කවුලින් කීපයක් තියෙනවා. මේ ඔරිජිනල් එකේ එන හැඩය තමයි මේ තියෙන්නේ හයි කොපියෙත්. ඉතින් මේ විදිහටම තමා එයාලේ වන්න බලන්න ඔරිජිනල් එකේ හැඩය ඔයාලා හොඳට මතක තියාගන්න. ඉතින් මේ විදිහට තමයි ඉන්නේ. සාමාන්‍ය හැන්ඩල් එක ලොකු බරක් නෑ, සාමාන්‍යයෙන් ටිකක් බරයි හැන්ඩල් එක ටිකක් බරයි, ලොකු බරක් නෑ. ඉතින් මේක බලන්න මේකේ තියෙන ස්පෙසිෆිකේෂන් ගත්තට පස්සේ මේක 320 හීට් එක මම තියලා තියෙන්නේ. දැන් මේක මම මෙතනින් තිබ්බට පස්සේ මේකේ AI එක අපිට පෙන්වන්නේ මෙතන හීට් එක පෙන්වනවා, මෙතන AI එක පෙන්වනවා. හරිද? 320 හීට් එක තියලා තියෙනවා, AI එක 84 මම තියලා තියෙනවා. ඉතින් මේකේ රියල් ටෙම්පරේචර් තමයි පෙන්වන්නේ. හුලඟක් ඇවිල්ලා මේක සාමාන්‍ය කූල් වුණොත් එහෙම මේකේ රියල් ටෙම්පරේචර් එක අඩු වෙනවා මෙතනින් පෙන්වනවා. දැන් මම මේක මෙතන හැන්ඩල් එකෙන් තිබ්බට පස්සේ බලන්න ඔටෝමැටික්ලි මෙතන AI එක යාම වැඩි කරගන්නවා. ඒ කියන්නේ මේක හීට් ටෙම්පරේචර් එක නිමා ගන්න ඕන නිසා. ඉතින් ඒ ස්පෙસિෆිකේෂන් එක අපිට ගොඩාක් වටිනවා මේ හොට් ගන් එකේ කල් පැවැත්ම. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන මේ බෝවර් එක ගිනියම් වෙනවා. ගිනියම් වෙලා ඒක මෙතන තියෙන ෆෑන් එකෙන් තමයි අපිට හීට් එකේ වන්නේ. ඉතින් ඒක ඉක්මනින් නිමා ගන්න පුළුවන් මෙතනින් තිබ්බ ගමන් AI එක උපරිම වැඩි වෙලා. ඉතින් මේක ඉක්මනට කූල් ඩවුන් වෙනවා. ඉතින් ඒක අපිට මේකේ කල් පැවැත්ම සඳහා ගොඩාක් වැදගත් වෙන ස්පෙસિෆිකේෂන් එකක්. ඉතින් බලන්න ඒ වගේම තමයි මෙතන අපිට එක ගොඩාක් වැදගත් වෙන ෆීචර්ස් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒතකොට බලන්න මෙතන තියෙනවා ටෙම්පරේචර් එක, මෙතන තියෙනවා AI එක. එතකොට අපිට මේකෙන් තමයි අපි AI එක කන්ට්‍රෝල් කරන්නේ. හරිද? මේකෙන් තමයි අපි AI එක අඩු වැඩි කරගන්නේ. මෙතනින් 90 80 ඔය විදිහට AI එක අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට මෙතනින් තමයි අපි හීට් එක උඩට හීට් එක වැඩි කරගන්න පුළුවන්, හීට් එක අඩු කරගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම තමයි මෙතන තියෙනවා power on off switch එකක්. අපිට මේක power on off කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන channel 1, channel 2, channel 3 කියලා තියෙනවා option 3ක්. ඒ කියන්නේ දැන් අපි හිතන්න අපිට සාමාන්‍ය මේ විදිහට උදාහරණයක් ගත්තොත් අපි IC එකක් stencil එකේ තියලා re-ball කරනකොට අපිට heat එක ඕන වෙනවා 280, AI එක 40. අපි ඔහොම උදාහරණයක් ගමු. එතකොට අපිට මෙම කරකව ඉන්න එක කරදරයි. හරිද? ඒ කියන්නේ ස්ටෙන්සිල් එකත් අතින් අල්ලගෙන ට්විසරේ තියාගෙන තද කරගෙන මේ වගේ අපිට කරකව ඉන්න අපහසුයි. අපි මේක channel කරලා තියාගත්තොත් මම 40ට channel කරලා තියාගන්නම්. මම මෙතන AI එක 40ට හදාගන්නම්. AI එක 40යි. හීට් ටෙම්පරේචර් එක මම 280ට තියාගන්නම්. මම 280ට තියාගත්තා. දැන් මට ඕක වෙනස් කරන්න වෙනවානේ. මොකද IC එක රීප්ලේස් කරනකොට වෙනම හීට් එකක් අපි තියාගන්න ඕනේ. ඉතින් ඇත්තරම මේක වෙනම හීට් එකක් තියාගන්න ඕන නිසා මම මේක කරකවනවා සරින් සරේ. ඉතින් අපිට කරදරයි නම් අපිට තියෙන්නේ මේ channel කියන බටන් එක ඔබාගෙන ඉන්න. මේක ඔබාගෙන හිටියට පස්සේ මෙන්න මේ හීට් ටෙම්පරේචර් එක අපිට ඔන්න channel එකේ සේව් වෙනවා. එතකොට දැන් අපි මේක වෙනස් කරා කියන්නකෝ. දැන් අපි ඔන්න දැන් වෙන හීට් ටෙම්පරේචර් එකක් තියාගන්නවා. දැන් මට IC එක රීප්ලේස් කරන්න ඕන වෙලා තියෙනවා නේ. මේ හීට් එක තියාගන්නකෝ. මේක උදාහරණයකට මම ගත්තේ. එතකොට ওই හීට් එක තියලා මම හොට් ගන් එක අතින් අල්ලන් IC එක රීප්ලේස් කරනවා. ඔන්න දැන් මම හොට් ගන් එක තියෙනවා. IC එක රීප්ලේස් කරලා ඉවරයි. දැන් ඔන්න ඔටෝමැටික් කූල් ඩවුන් වෙනවානේ. හරිද? ඊට පස්සේ දැන් ඔන්න මට තව IC එකක් ඇවිල්ලා ඒක රීබෝල් කරන්න ඕන වෙනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ මම අර කිව්ව 280 සහ AI එක 40 කියන හීට් එක. දැන් මට ආයි මේක කරකව හද හද ඉන්න බෑ. දැන් මට එක ප්‍රශ්නයක් කරදරයක්. මම මේ channel එක පාරක් ඔබනවා. එබුවට පස්සේ ඔටෝමැටික්ලි මම අර 280 40 කියපු channel එකට වැටෙනවා. ඉතින් මේක කරකව ඉන්න අපිට දෙයක් නෑ. channel වලින් කරන්න ඕක අපිට channel 3ක් තියාගන්න පුළුවන් කැමති heat temperature වලට. ඉතින් ඕක තමයි මේකේ තියෙන option ටික උතන තියෙන
ඔයිටික තම අපිට බලාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් හොට් ගන් එක ඔය ඔප්ෂන් ටික අපිට ගොඩාක් වැදගත්. ඉතින් මේක ඔයාලට මතක ඇති මම කලින් කාඩා 2018D කියන හොට් ගන් එකෙන් තමා සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරේ. අතර මේ හොට් ගන් එකට චේන්ජ් වෙනකොට ඔයාලට තේරෙනවා මේ හොට් ගන් එකේ මේ හොට් ගන් එකේ අතර ලොකු වෙනසක් තියෙන බවක්. ඉතින් ඇත්තටම මේ හොට් ගන් එකෙන් පුළුවන් IC රීබෝල් කරගන්න ඉතාම පහසුවෙන් රීප්ලේස් කරගන්න, IC එක ගලව ගන්න, එතකොට ග්ලූ ටික අපි ක්ලීන් කරන්න. එතන මේ හොට් ගන් එක පුදුම විදිහට අනිත් හොට් ගන් එක බලනකොට අපිට පහසුයි. ඉතින් මේකට වඩා හොඳ හොට් ගන් එකකට යනවා නම් ඇත්තටම මේකට වඩා හොඳ හොට් ගන් එකේ මම ෆොටෝ එකක් දාන්න, එකත් ක්වික් බ්‍රෑන්ඩ් එකේම මොඩල් එකක් මම ඒකේ ෆොටෝ එක දාන්නම් ඔයාලට. ඉතින් ඒ හොට් ගන් එක තමයි මේකට වඩා හොඳ හොට් ගන් එකක් තියෙනවා නම් තියෙන. ඇත්තට මේකත් හොඳයි. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් බජට් එකට අපිට ගන්න පුළුවන් IC රීබෝඩින් වලට ආස ටෙක්නීෂියන්ලා ඉන්නවා නම්, පටන් ගන්න කැමති අය ඉන්නවා නම් ක්වික් 2008 කියන හොට් ගන් එක මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඇත්තටම බල්ක බලලා ගන්න, කුරිය කරගන්නවා නම් ගොඩක් විශ්වාසවන්ත ෂොප් එකකින් කුරිය කරගන්න. ඉතින් ඇත්තටම මේ හොට් ගන් එක බලනකොට බජට් එකට පුදුම විදිහට වටිනවා. ඒ වගේම අපේ වැඩ කටයුතු වලටත් පට්ටලේසි. ඉතින් IMMC ඩබල් ඩෙකර්, ඒ වගේම CPU Android වල රීප්ලේස් කරන්න, රීබෝලින් කරන්න මේ වැඩ කටයුතු ඔක්කොටම මේ හොට් ගන් එක පුදුම විදිහට වටිනවා. ඉතින් ගන්න කෙනෙක් ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරන්නේ ක්වික් 2008 හොට් ගන් එක. ඉතින් මේ හොට් ගන් එකට යන්න, මේ හොට් ගන් එකෙන් වැඩ ටික පටන් ගන්න. මේ හොට් ගන් එක හොඳයි. ඉතින් කොපි වලට රැවටෙන්න එපා. මදර් බෝඩ් එක චෙක් කරලා ගන්න, මම ෆොටෝ එකක් දාන්නම් ඔරිජිනල් මදර් බෝඩ් එක කොහොමද තියෙන්නේ කියලා, සහ කොපි මදර් බෝඩ් කොහොම දෙන්නේ කියලා මම සංසන්දනය කරලා ෆොටෝ දෙකක් දාන්නම්. ඉතින් රැවටෙන්නේ නැතුව හරිම හොට් ගන් එක තෝරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ක්වික් 2008 ගැන ඔයතනින් එහාට කියන්න දෙයක් නැහැ. ඉතින් ඕක තමයි හොට් ගන් එක. ඉතින් ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකේ මොනවා හරි ගැටලු තියෙනවා නම්, මොනවා හරි ගැටලු තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපේ WhatsApp group එක තියෙනවා. WhatsApp group එකට සම්බන්ධ වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මම description එකේ link එක දාලා තියෙනවා. WhatsApp group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා. මම description එකේ link එක දාලා තියෙනවා. අපේ Facebook page එක follow කරලා like කරලා තියාගන්න. ඉතින් අපේ KV Mobile Repair School YouTube channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඒකේ link එක මම description එකේ දාලා තියෙනවා. ඉතින් ඔන්න අද hot gun එකක video එකක් ගෙනාව. හැමෝම අහපු දෙයක් තමයි මේ hot gun එකක් මට මොකද්ද හොඳම එක recommend කරන්න, හොඳම එක මොකද්ද, කොහොමද හොඳම එක හොයාගන්නේ. ඉතින් ඔන්න හොඳම එකේ දාලා තියෙනවා මම video එක, හැමෝම බලන්න. ඉතින් ඔයාලා මේක ගත්තා ඇති, තියන ඇති. ඉතින් ඔයාලගේ අදහස යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා ගත්තා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේකේ ප්‍රයිස් කොහෙන්ද ගත්තී කියන ලොකේෂන් ටික යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හැමෝටම ඒ ලොකේෂන් සහ ප්‍රයිස් බලා ගන්න. ඉතින් අද අපි ගිහිල්ලෙන්නම් KV Technology YouTube channel එකෙන් තව videos ගොඩාක් එක අපි හැම වෙමු. ඉතින් මේ වැඩ මේසෙ තමයි තියෙන්නේ. ඉතින් ඔය වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වැඩත් එක්ක ඒවා ඒවට කරන solution ඔක්කොම videos මම අරන් ඉන්නම්. අනිතින් බලන කෙනෙක් නම් මේ channel එක KV Technology YouTube channel එක subscribe කරලා තියාගන්න, notification all කරලා තියාගන්න මතක කරන්න එපා. එතකොට මම video එකක් දාපුවම notification ඔයාලා ළඟට ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අදට ගිහිල්ලෙන්නම්. එතක හැමෝටම සුබ දවසක්. ජය වේවා.